මෙන්න මේ වගේ ලස්සන ටී-ෂර්ට් එකක් ටයි ඇන්ඩ් ඩයි වලින් හදාගන්නේ කොහොමද කියලා අද මම ඔයාලට කියලා දෙන්නම් යන්නේ. මුලින්නම් වීඩියෝ එක ඉවරනකම් බලන්න කොහොමද මේක හදන්නේ කියලා සියලුම ප්‍රමාණයන් සහිතව. සුබ දවසක් කියලා පිළිගන්නාල සියලුම දෙනාම සුඛී ක්‍රියේෂන් අපේ YouTube channel එකට. මම මන්තුර ජීවන්. හරි, මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ වගේ ටයි ඇන්ඩ් ඩයි වලින් කොහොමද ටී-ෂර්ට් එකක් හදාගන්නේ කියලා සරලව සියලුම ප්‍රමාණයන් සහිතව. හරි, ඔයාලට මෙතනදි මෙන්න මේ වගේ කොලයක් ගන්න පුළුවන් අරගෙන ඒක ඔයාලට ටී-ෂර්ට් එකේ ඔයාලට මේ පේන විදිහට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙනවා මේක ගැට ගහ ගන්න මෙන්න මේ වගේ නූල් කිහිපයක්. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී අපි අර ඇඳගත්ත ඉරි දිගේ මේ ෂර්ට් එක ලස්සනට පිළිවෙලට නමා ගන්න ඕනේ. එහෙම නමාගෙන මූලික අදියර විදිහට අප මෙතනදී ඒ නමාගත්ත කොටස් ඔක්කොම එකතු කරලා එක තැනකදී හොඳට ගැටයක් දාගන්න අවශ්‍යයි. මතක තියාගන්න මේ ගැටේ දානකොට හොඳට තද කරලා ගැට දාගන්න අමතක කරන්න එපා. හරි, දැන් ඔයාලට මේ පේන විදිහට මේ වගේ සම්පූර්ණ ටී-ෂර්ට් එකටම මෙහෙම ගැට දාගන්න ඔයාලට මෙතනදී කොහොමද මේක දාලා තියෙන්නේ කියලා ඉස්සරහට අපි අරගෙන යනවා. හරි, ඒත් එක්කම මතක කරන්න අවශ්‍ය ඔයා තමයි අපේ channel එක subscribe කරන්න නැත්නම් අදම subscribe කරන්න, bell icon එක click කරන්න, video එක දැන් like කරන්න, තව එක්කට බාන්න, share කරන්න. ඒත් එක්කම මේ වගේ තව තව දේවල් ඔයාලට ඉගෙන ගන්න අවශ්‍ය නම් ටයි ඇන්ඩ් ඩයි පිළිබඳ, රියැක්ටිව් ඩයි පිළිබඳව, වැඩ් ඩයි පිළිබඳව කොහොමද ඒටි මිශ්‍රණයක් හදාගන්නේ, කොහොමද මේ හරියට රෙද්දක් නමාගන්නේ, කොහොමද අපි රෙද්දක් පිරියම් කරගන්නේ, මේ සියලුම දේවල් තියෙනවා අපේ බතික් කලාව පොතේ. ඔයාලා තාම අපේ පොත ලබා ගත්තේ නැත්නම් අදම මේ පොත ලබා ගන්න. ඒක ඇත්තරම බතික් පාඨමාලාවක් කරනවට වඩා සෑහෙන දුරට ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. මොකද මේ වෙද්දි පොත් 300කට වඩා ආසන්න ප්‍රමාණයක් කට්ටි අරගෙන තිනවා. ඒකයි මම ඔයාලට එහෙම කියන්නේ. හරි, දැන් ඔයාලට මෙන්න මේ පේන විදිහට පුළුවන් මේරෙද්ද ලස්සනට පිළිවෙල නමාගෙන මෙන්න මෙහෙම තැන් තැන් වලින් ගැට දාගන්න අවශ්‍යයි. මේ ගැට දාගන්න ඔබට මම ඔයාලට කලින් මතක් කිරීමක් කරා. හොඳට තද කරලා මේ ගැට දාගන්න, නැත්නම් මේ ඇස්සේ ඩයි ලීක් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හරි, ඒත් එක්කම මෙතනදී අපි මේ වගේ ටී-ෂර්ට්ස් දෙකක් තමයි හදන්නේ. ගොඩක් අය අහලා තිබ්බා කොහොමද මේ අපි මේ අමුදවෙමුදේ ගන්නෙ. මම දාලා තිනවා මගේ වීඩියෝ එකක්. මට මතක විදිහට මගේ 60 හෝ 61 වෙනි වීඩියෝ එක කොළඹින් බඩු ගන්නෙ කොහොමද කියලා, බතික් බඩු. ඔයාලට ඒක බැලුව නැත්තම් ඔයාලට පුළුවන් අපේ channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. ඒත් එක්ක මෙතෙන්දි මේ විදිහට ඔක්කොම සම්පූර්ණ රෙද්ද ගැට ගහගත්තට පස්සේ අපි මෙතනදී මේකට ඩයි ටික ඇප්ලයි කරනවා. අපි මේ ඩයි එක හදාගන්නේ කොහොමද කියලා ඉස්සරහට කියන්න වීඩියෝ එකේදී. හරි, මේ වගේ අපි දැන් සම්පූර්ණයෙන් දෙකක් මම ඔයාලට කලින් කිව්වා මේ වගේ දෙකක් අපි හදනවා කියලා. මේක ෆැමිලි කිට් එකක්. ඉල්ලීමකට අනුව හදපු එකක්. ඒත් එක්කම අපේ YouTube channel එකෙන් හැමදාමත් වගේ මේ වගේ වැදගත් ඔයාලට වැදගත් වෙන දේවල් තමයි ගොඩක් ගේන්නේ. ඒත් එක්කම ඔයාලගේම ගෙවල් වල පොඩි කට්ටිය ඉන්නවනම් එයාලට වැදගත් වෙන කතන්දර, සිංහල කතන්දර ආශ්‍රිතව YouTube channel එකක් අපි දැන්ට පටන් අරගෙන තිනවා. ඒ channel එක link එක මම පල්ලෙහා description එකේ දාන්නම්. ඔයාලත් බලන්න ඔයාලගේ පොඩි කට්ටිය ඉන්නවනම් ඒක අහන්න දෙන්න. ඇත්තරම
හොඳ වැදගත් කතන්දරයක්. මොකද මේකේ සම්පූර්ණ හඬකැවීම සිදු කරන්නේ කුඩා වයසේ පොඩි බබෙක් විසින්. ඉතින් ඒ හින්දා මම හිතනවා පොඩි අය ඉන්නවා නම් ඒක ගොඩක් එයාලට වැටහේවි කියලා. මේක මේ වීඩියෝ එකට අදාළ දෙයක් නෙමෙයි, නමුත් පුංචි මතක් කිරීමක් කරේ ඔයාලගේ දැනුමට යමක් එකතු කරන්න අවශ්‍ය නිසා. හරි, අපි දැන් මේ මෙතනදී මේ සම්පූර්ණ වැඩ කටයුතු කරන්නේ අපේ දැයි බාත් එක උඩ. ඒ බාත් එක උඩ අපි නොමල් පොහොර බෑග් එකක් දාලා තමයි මෙතනදී මේ වැඩේ කරන්නේ. හරි, මේ තියෙන්නේ සෝඩියම් සිලිකේට්. ඊට පස්සේ අපි මෙහෙර ගන්නවා, ජලය ගන්නවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය නම් අත්‍යවශ්‍ය නැහැ යූරියා ගන්නත් පුළුවන්. යූරියා නොගත්ත කියලා එහෙම ගැටලුවකුත් නැහැ. ඔයාලට මේ කෙමිකල් ගන්න කොහොමද කියලා මම ඔයාලට කලින් මතක් කරා වගේ මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා, ඒක බලන්න. බලපු නැති කට්ටිය ඒ වීඩියෝ එක බලුවා නම් ඔයාලට මේ අයිටම් ටික කොහොමද ගන්න ගන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකක්ද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරි, මේ තියෙන්නේ අපි දැන් ඩයි කලවම් කරන මේ කප් දෙක. අපි හැමදාම එකම වගේ කප් දෙකක් තමයි ගන්නෙ. මම ඔයාලට දෙන්නේ කලිනුත් කියලා තියෙනවා මේ ඩයි වැඩ කරන ඩයි කටයුතු කරනකොට ඒ වටම ආවේනික දේවල් ගන්න එක රයිට්. මේ දැන් අපි වතුර දානවා මේ කප් දෙකටම. ඊට පස්සේ වතුර කොටස් එකයි සෝඩියම් සිලිකේට් කොටස් එකයි. ඒත් එක්කම ඔයාලට මෙතනදී ඩයි ඔයාලට අවශ්‍ය ප්‍රමාණය දාගන්න පුළුවන්. මෙතනදී පහට අඩු සහ වැඩි වශයෙන් ආසන්න වශයෙන් මෙතනදී ග්‍රෑම් 6ක් හෝ 8ක් අතර ඔයාලට දාගන්න පුළුවන්. ඒ ගාන අඩු වැඩි වෙන්න පුළුවන් ඔයාලගේ ගන්න මැටීරියල් එක සහ ඔයාලා කරන කාර්යය අනුව. හරි, ඒත් එක්කම මෙතනදී මේකට ඔයාලට පුළුවන් යූරියා එකතු කරන්න පුළුවන්. නමුත් මෙතනදී යූරියා දාන එක අත්‍යවශ්‍ය නැහැ. යූරියා නොදැම්මා කියලා එහෙම ලොකු ගැටලුවකුත් නැහැ. මෙතන අපි යූරියා දාන එකෙන් අපි කරන්නේ මේ අපි දාන කලයක තව ටිකක් තීව්‍ර කරගන්න එක තමයි මෙතනදී කරන්නේ. එතකොට ඔයාලට පුළුවන් හොඳ ලස්සන පාටක් ගන්න. හරියට එක්කම ඔයාලට මෙතෙන්දි පුළුවන් මේක කලවම් කරගන්න මොකක් හරි ප්ලාස්ටික් හෝ ලී ආධාරයෙන් තියෙන දණ්ඩක් පාවිච්චි කරන්න පුළුවන්. හරි, දැන් ඔයාලට පුළුවන් මෙතෙන්දි ඉස්සෙල්ලා යූරියා දාන්න කලින් මෙතනදී මේ කප් දෙකට කප් දෙකේ තියෙන ඩයි හොඳට කලවම් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනදී මැදදී යූරියා ටික එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම දැනගන්න ඔයාලට මේ කියන්නේ මෙතනදී මුලින්ම වතුර ටික සහ ඩයි ටික හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ටික ටික ඔයාලට පුළුවන් සෝඩියම් සිලිකේට් එක මේකට එකතු කරගන්න. මොකද එහෙම නැත්තම් වෙන්නේ මේක චුට්ටක් ඝනකමට ද්‍රාවණයක් විදිහට හැදෙන්න පුළුවන්. ඔයාලට මේ කලවම් කරගන්න අපහසු වෙන්න පුළුවන්. ඒකයි ඔයාලට මේ ඔයාලට එහෙම මතක් කිරීමක් කරන්න. හරි, දැන් අපි ඊගාවට මේ තියෙන අපේ යූරියා එකතු කරන එක මෙතනදී බොහොම පොඩ්ඩක් එකතු කරන්න, ගොඩක් එකතු කරන්න එපා. සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් එකතු කරගත්තා නම් හොඳටම ඇති. ඒ විදිහට යූරියා එකතු කරලා මේ වගේ හොඳට දැන් මේක කලවම් කරගන්න. ඒ කලවම් කරාට පස්සේ තමයි අපි මේ ඩයි එක රෙද්දට දාන්න ගන්නෙ. මෙතෙන්දි රෙද්දට දාන්න ගන්නකොට ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ප්ලාස්ටික් බෝතලයක් අරගෙන ඒක මුඩිය හිල් කරලා ගන්නත් පුළුවන්, නැත්නම් සිලින්ජර්ස් ගන්නත් පුළුවන්, නැත්නම් ඔයාලට බොහොම අඩු මුදලට ගන්න පුළුවන් සෝස් බෝතල් හිස් ඒවා ප්ලාස්ටික් එක තියෙනවා කඩේ, ඒවත් ගන්න පුළුවන් ඔයාලගේ මේ වැඩේට. හරි, මේ තියෙන අපි වෙනද වගේම පාවිච්චි කරන ප්ලාස්ටික් නැට් එකක්. ඒකුලට අපි මේක තියාගෙන ඊට පස්සේ අපිට පුළුවන් ඔයාලට පහසු ක්‍රමයකට මේකට
ඩයිටික එකතු කරගන්න. අපි නම් කලින් ඉඳම කරේ සිරින්ජරයකින් තමයි එකතු කරේ මේක පහසු නිසා. ඔයාලට මෙතනදී සිරින්ජරයක්ම ගන්න අවශ්‍ය නැහැ. මම අර කලින් කිව්වා වගේ බෝතලයක් වුණත් ගන්න පුළුවන් මේ වැඩේ කරන්න. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් දැන් මේකට අපි හදාගත්ත ඩයි එක එකතු කරගන්න. ඔයාලා මෙතනදී මේ වගේ දෙයක් කරනකොට වර්ණ සංකලනය පිළිබඳ පොඩි අවබෝධයක් තියා ගන්න. මොකද නැත්තම් සමහර වෙලාවට ඔයාලා ගන්න පාට හරියට මැච් වෙන්නේ නැති වෙන්න පුළුවන් ඔයාලා ගන්න ඇඳුමත් එක්ක. මෙතනදී මේ වගේ සම්පූර්ණයෙන්ම ඔයාලට පුළුවන් කොටසක් කර කොටසක් ඩයිටි එකතු කරන්න. එතකොට ඉතුරු මැද කොටසට තව වෙන පාටක් ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. හරි, මේ විදිහට ඔයාලට පුළුවන් මේ ඇඳුම් දෙකටම, අපි මෙතන ෂර්ට් දෙක ගත්තේ, මේ ෂර්ට් දෙකටම මේ විදිහට පාට ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරලා ඊට පස්සේ මෙතනදී අපි කරන්න අවශ්‍යයි මේක හොඳ ෂොපින් බෑග් එකකට දාලා හොඳට ෆ්‍රී හීට් වෙන්න පැය 7කට හෝ 8කට ආසන්න ප්‍රමාණයකට තියාගන්න. ආසන්න වශයෙන් පැය 8ක් ඇති. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ෂොපින් එකෙන් අයින් කරලා අපි රියැක්ටිව් ක්‍රමයේදී කොහොමද රෙද්දක් හොදාගන්නේ අන්නේ ක්‍රමයට ඔයාලට මේ ෂර්ට් එකක් සෝදා ගැනීම කරගන්න පුළුවන්. සෝදාගෙන ඊට පස්සේ ඔයාලට මේක වේලලා පාවිච්චියර ගන්න පුළුවන්. මම ඔයාලට මුලින්ම මගේ වීඩියෝ එකේ මුලින්ම දාලා තිබ්බේ මේ හදපු ෂර්ට් එකේ ෆොටෝ එකක් තමයි. ඔයාලට මේ ආයෙත් මම මතක් කරන්නේ අපේ චැනල් එකට අලුතෙන් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. මොකද මගේ WhatsApp එකට ඒත් එක්කම අපේ කමෙන්ට් සෙක්ෂන් එකට එයාලගේ තියෙන ප්‍රශ්න ගොඩක් යොමු කරලා තිබ්බා. ඒ වගේ ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. වෙලාවක් තියෙන විදිහට අනිවාර්යෙන් අපි කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලබා දීමක් කරනවා. මම ඔයාලට මුලින්ම මතක් කරා වගේ ගොඩක් කට්ටිය ඉන්නේ මේකේ, මම ආදුනික කට්ටිය ඉන්නේ. ඉතින් ඔයාලට බතික් පාඨමාලාවක් කරන්න ඒ තරම් මුදලක් වියදම් කරන්න අපහසු නම්, ඒ තරම් කාලයක් නැත්තම් ඔයාලට පුළුවන් අපේ බතික් කලාව පොත මිලදී ගන්න. එතෙන්දී ඔයාලට පුළුවන් රියැක්ටිව්, වැට්, ඒත් එක්කම ටයි ඇන් ඩයි, ජාවා, ඒත් එක්කම කොහොමද රෙද්දක් පිරියම් කරගන්නේ, බතික් පාඨමාලාවකදී උගන්වන බොහෝ දේවල් අප මෙතෙන්දී ඔයාලගේ මේ පොතට අන්තර්ගත කරලා තියෙනවා. එතකොට ඔයාලට මේ පාඨමාලාවකට යන ගාස්තුවෙන් ආසන්න වශයෙන් බොහොම පොඩි මුදලකට තමයි අපි මේ පොත ඔයාලට ලබා දෙන්නේ. ඔයාලට මේකෙන් හොඳනමක් ලබා ගන්න පුළුවන් ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු කරගන්න. හරි, මේ දැන් තියෙන්නේ අපි ඊගාවට අනිත් පාට අපමණදී එකතු කරගන්නේ. හරි, ඔයාලට මට තව දෙයක් කියන්න බැරුණා. මම ඔයාලට මුලින් මතක් කිරීමක් කරා අපේ සුකී ක්‍රියේෂන් චෑනල් එක හරහාම තව අපි YouTube චෑනල් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. මේක පොඩි අය සඳහා තමයි මෙතෙන්ද අපි මේක ක්‍රියේට් කරේ. ශ්‍රී කිඩ්ස් කියලා චෑනල් එකක්. මෙතනදී මෙතන මේකේ හඳ කැවීම සම්පූර්ණයෙන් කරන්නේ පොඩි බබෙක් විසින් කරන්නේ. එතකොට මොකද පොඩි කට්ටිය ඉන්නවා නම් එයාලට මේක වටහ ගන්න ලේසි වෙන හින්දා තමයි අපි මේ විදිහට ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන ආවේ. ඔයාලගේ පවුල්ල පොඩි කට්ටිය ඉන්නවා නම් මේ වගේ දේවල් අහන්න දෙන්න. ඇත්තරම මේක හොඳයි. මොකද අපේ චැනල් එකෙන් අපි කොහොමත් ඉස්සරහට ගේන්නේ වැදගත් දේවල්, හරබර දේවල් පමණයි. කාට හරි යමක් සමාජයට දෙන්න පුළුවන්, නැත්තම් හැමෝටම ඉගෙන ගන්න පුළුවන් විදිහ දෙයක් තමයි අපි අපේ චැනල් එකෙන් දෙන්නේ. ඒකෙන් තමයි අපි
මේ වගේ පොඩි අයට කතන්දර කියන වෙනම චෑනලයක් හදලා ඔයාල අතරට මේක ගේන්න හිතුවේ. ඒත් එක්කම ඔයාල අපේ චෑනල එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, වීඩියෝ කඳන් ලයික් කරන්න, තව එක්කෙනට බාණ්ඩ ෂෙයා කරන්න. ඒත් එක්කම ඔයාලගේ තියෙන ප්‍රශ්න සහ ගැටලු අපේ කමෙන්ට් සෙක්ෂන් එකට නෝට් ඩවුන් කරන් යන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම බතික් ගැන තව වැඩිදුරට ඉගෙන ගන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් අපේ බතික් කලාව පොත තියෙනවා, ඒක ඔයාලට ගන්නත් පුළුවන්. මේ වගේ තව තව බොහෝ දේවල් ඒකේ අපි අන්තර්ගත කරලා තියෙනවා ඔයාලට ඉගෙන ගන්න. හරි, මෙතනදී අපි සම්පූර්ණ මේ වීඩියෝ එකේ හොදන කොටස අපි මෙතනදී අරන් ඇවිල්ලා නැහැ. මෙතනදී අපි අරන් ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට ඩයි දාලා ෂොපින් එකකින් ආවරණය කරලා තියෙන කොටස විතරයි. මොකද මේකේ කාලය ගොඩක් වැදගත් වෙන නිසා. ඔයාලට මම කලින් මතක් කරා වගේ මෙතනදී ෂොපින් එකකට දාන්න මේ ඩයි කිරීමෙන් අනතුරුව ඊට පස්සේ ඔයාලට පුළුවන් පැය 7ක් ආසන වශයෙන් පැය 8ක් කියලා මෙතනදී මේ නූල් ලයින් කරලා හොඳට මේක සෝදන්න. සෝදනකොට ඔයාලා දන්නවා අපේ චැනල් එක බලලා තියෙනවා නම් මේක අපි කියලා තියෙනවා කොහොමද මේක සෝදන්නේ කියලා. මේකට අපි ඇසිටික් දාන්න අවශ්‍යයි, ඊට පස්සේ ෆික්ස් දාන්න අවශ්‍යයි. ඒ සියලුම දේවල් පිළිවෙලට කරගන්න. ඒ කරගෙන ඔයාලට පුළුවන් මේක පාවිච්චියට ගන්න. හරි හරි, ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ නෝට් ඩවුන් කරන් ගන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම අපේ සීක්‍රට් චැනල් එක තියෙනවා, ඒක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒත් එක්කම ඔයාලගේ අදහස් තියෙනවා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ නෝට් ඩවුන් කරන්නත් අමතක කරන්න එපා. මම මధుර ජීවන් සුඛී ක්‍රියේෂන් ඔයාලගේම YouTube channel එකේ.